ලංකාව සංචාරකයන් සඳහා විවෘත වී මේ සූදානම. මේ ගැන අපි අද කතා කරමු. Sure. Tourists have an enjoyable stay in Sri Lanka. ආයුබෝවන් කියලා පිළිගන්න ඔබ සියලු දෙනා මගේ YouTube channel එකට සෝටියයි. ඉතින් ඔබ තාම මේ channel එක subscribe කරලා නැත්නම් අදම subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. අද අපි කතා කරන්නේ සංචාරකයන් සඳහා ලංකාව විවෘත කිරීමට සියලු දේවල් සිදුවමින් පවතිනවා. ඉතින් මේ සඳහා අවශ්‍ය වන්නේ කැබිනට් අනුමැතිය පමණයි. ඉතින් මේ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය සංචාරක මේ සියලුම කාර්යභාරයන් සිදු කරමින් පවතිනවා. මේ සියලුම දේවල් වලට සුදුසුකම් ලැබමින් පවතිනවා. මේ process එක මේ ක්‍රියාවලියට අදාළ කටයුතු සිදු කරමින් පවතිනවා. जनवरी සංචාරක නැත්නම් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මේ සියලුම කටයුතු සිදු කරමින් පවතින්නේ. ඉතින් මේ සඳහා ලංකාවේ තියෙන සියලුම එයාපෝට් නැත්නම් එයාපෝට් දෙකක් තියෙනවා. මේ එයාපෝට් දෙකම සංචාරකයන් සඳහා විවෘත කිරීමට කටයුතු කරමින් ඉන්නවා. 2021 ජනවාරි 1 වෙනිදා ඉඳන් තමයි මේ කටයුත්ත ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙන්නේ. නමුත් අපි දන්නේ නැහැ මේකට කැබිනට් අනුමැතිය හම්බෙයිද අනිකුත් පාර්ශ්වයන්ගේ අනුමැතිය හම්බෙයිද කියලා. ඉතින් මේ අනුමැතිය හම්බුනොත් ඔවුන්ට සංචාරකයන් ගෙන්වා ගැනීමේ හැකියාවක් තිබෙනවා ලංකාවට. දෛනික 300ක් වගේ ප්‍රමාණයක් පළමු අවස්ථාව විදිහට සංචාරකයන් දවස් 14කට අඩුවෙන් ලංකාවේ ජීවත් වෙන නැත්නම් සංචාරය කිරීමට කැමති නම් ඔවුන්ට හැබැයි සංචාරයක් නම් කරන්න වෙන්නේ නැහැ. දවස් 14ක් ඔවුන්ට ඒ හෝටලය තුල ඉන්න වෙනවා. ඒ හෝටලේ ඇතුලේ අයිසොලේෂන් නැත්නම් මේ සමාජයට යන්න නැතුව ඒ හෝටලේ ඇතුලේ ගමන් කිරීම නැත්නම් මේ සමාජයට විරුද්ධ නොව ස්ථානවල යාමට හැකියාවක් තිබෙනවා. ඊට අමතරව එතනින් පිට යෑමේ හැකියාවක් නැහැ. නමුත් දවස් 14කට වඩා ඉන්නවා නම් ඔවුන්ට මේ වෙනත් හෝටලයක යෑමේද හැකියාවක් තිබෙනවා. සහ තෝරාගත් සංචාරක ස්ථානයන් කීපයකට යෑමේ හැකියාවක් තිබෙනවා. මේ සීලොම කටයුතු ලියාපදිංචි වූ ට්‍රැවල් ඒජන්ට්ලා කරනවා ඇති. අදින් ලංකාවට සංචාරකයන් එක ගොඩක් හොඳයි. ඉතින් ලංකාව ඇතුලේ බොහෝ සංචාරක කර්මාන්තේ මේ වෙන විට අඩපණ වෙලා තිබෙනවා. මේ නිසාම ජීවත් වෙන විශාල පිරිසක් ඉන්නවා. ඉතින් අපේ ශ්‍රී ලාංකිකයනුත් ලංකාවට ගෙන්වා ගනිමින් ඉන්නවා වර්තමානයේ වෙන විට. අපි ජනාධිපතිතුමත් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරා. අපි එයත් බලලා Several key economic areas have been badly affected. The worst hit has been tourism, which usually contributes so much to our economy. Leaders in this industry, together with the medical community, must set out a plan to restart tourism as soon as possible. This plan must adhere to all health protocols and ensure Tourists have an enjoyable stay in Sri Lanka while remaining isolated from the wider public. By imposing minimum length of stay and attracting high spending tourists, it should maximize earnings from tourism so that the economy benefits overall. Especially since the number of tourist arrivals may need to be limited early on, We should first reopen to the highest spending tourist we can attract. This can also reposition Sri Lanka as a destination for higher end tourists, resulting in higher revenue generated by the industry in the long term. අද වීඩියෝ සාරාංශය ලංකාවට ජනවාරි 1 වෙනිදා ඉඳන් සංචාරකයන් ගෙන්වා ගැනීමට කටයුතු කරමින් ඉන්නවා දවසකට 300 ගන්න. ඉතින් ඒත් එක්කම අපේ විදේශගත ඉන්න ලාංකිකයනුත් වැඩි වශයෙන් ගෙන්වා ගැනීම කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ වෙනත් එක්ක රැඳී සිටිය ඔබට බොහොම ස්තුතියි සුබ දවසක්.